තින ලංකා වගකීම වගවීම ගැන කියන තුන්වන ඇස තින ලංකා YouTube channel subscribe කරන්න පහලින් නැති bell icon එක click කරන්න අතර මේ ගල්ලෙන පිහිටලා තියෙන්නේ කර්මකලාපී වර්තාවනාන්තරවල තියෙන පහතරක් එක්කලා අපි කළුතර දිස්ත්‍රික්කයේ අතර මේ ගල්ලෙන අපි ගත්ත පහ ලංකාවේ ප්‍රධානතම නැත්නම් දකුණු ආසියාවේ ආදිතම නවීනමාන ජනාවාසය තමයි පහියෙන්නේ ඒ හා පහියෙන්න හා සමකාලීන ගල්ලෙනක් ඇවිත් අපිට මේ ගල්ලෙන හඳුනා ගන්න පුළුවන් ඒ පහියෙන්න ස්ථීර වශයෙන්ම අපි වගේ කාර්යක ලක්ෂණ ඇති නවීන මිනිස්සුන් කියලා කියන අදිනවරුදු 48000 ඉඳලා ඒ වගේම මේ ගල්ලෙනෙත් අපිට උපකල්පනය කරන්න පුළුවන් හරි පරිශ්‍රණයක් කළොත් අදින අවුරුදු 48000කට වඩා ඈත ගල්ලක යන්න පුළුවන්. මොකද මේ ගල්ලෙන ගත්ත මතුපිට සෑහෙන සාධක ප්‍රාග්ගන්තිය සාධක තියෙනවා. දැන් මේ ගත්ත මේ හරි ඔක්කොම ගල්ලාවුද සාධක සම්පූර්ණ තියෙනවා. එතකොට ආහාර උපද්‍රව්‍ය විශේෂයෙන්ම කැකුණු වර්ග තියෙනවා. එතකොට බෙලි කටු තියෙනවා. ඉතින් මේවායි කියාපාන්නේ මොකද්ද? කර්මකලාපී වර්තාවනාන්තවල කල්තර දිස්ත්‍රික්කයේ ජීවත් වෙච්ච නවීනමානක ප්‍රබල ජනවාසයක තමයි මේ ස්ථානය අපිට හඳුනාගන්න පුළුවන්. ඉතින් මේ ගල්ලෙන ගත්තොත් ස්ථීර වශයෙන්ම ප්‍රාග්ඓතිහාසික ජනාවාස තියෙනවා. මොකද දැන් මේ ගල්ලෙන කටාරම් කොටලා නැහැ. සාමාන්‍යයෙන් කටාරම් කොටලා නැති ගල්ලෙනක ප්‍රාග්ඓතිහාසික සාලක තියෙනවා. කියන අපි කටාරම් කෙටින් තාක්ෂණයාවේ ඓතිහාසික කාලයක්. योग्य अभियोग जाएगा දාමත් මිනිස්සු සාර්ථකව ජීවත් වූ ආකාරය මේ ගල්ලෙන් අපිට කියපාන. ඒකේ සීමාන්තර පරිමාණය කියන්නේ. මෙතන දැනට අවුරුදු 10කට පමණ ඉහත ඉඳන් ගල් කොරිය කරගෙන යනවා. නමුත් ඒ කොරිය ගල් මදි නිසා අපි ඉදිරිපස පේන මේ ගලට ප්‍රමිතයක් ඉල්ලුවා. මීට මාස 3කට විතර කලින් ප්‍රමිතක ඉල්ලුවාම ඒගොල්ලෝ ආවා අගෝස්තු මාසේ දෙවෙනි සතියේ විතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආවා. ඇවිල්ලා සෙට් එකක් කරා මේක දෙන්න පුළුවන්ද කියලා. එතෙන්දී ඒගොල්ලෝ අතන අර මේ ඊඩම නැතුව අර පිරිසුදු ගල තියෙන තැනින් එහා පැත්තට එහා පේන ලොකු ගලට ඒ ගලේ ලෙනක් තියනවා කියලා ඒගොල්ලෝ කිව්වා. ඒකෙන් හින්දා ඊළඟ සතිය ඇවිල්ලා බලන්න ඕන කිව්වා ප්‍රොෆෙසර් නිමල් පෙරේරාව එක්කගෙන. ඊපස්සේ ප්‍රොෆෙසර් නිමල් පෙරේරායි බස්නාහිර පළාත් මං හිතන හැටියට අධ්‍යක්ෂකතුමියයි ඊට පහළ තනතුරක එක්කෙනෙකුයි තුන්දෙනෙක් ඇවිල්ලා අර කලින් ආපු මහතුරු දෙන්නත් එක්ක ඇවිල්ලා බැලුවා. බලලා ඉවරලා කිව්වා මේක වටින ගුහාවක් කිය. ඒකෙන් හින්දා මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනයි කියලා. කතා කළා ඉවරලා ඒගොල්ලෝ කිව්වා මේකට හානියක් නොවන පරිදි සීමා නිර්ණයක් කළා වාණිජ මේ කටයුත්තක් කරන්න පුළුවන් කියලා.